1815 වසරේ මාර්තු දෙවනිදා මහනුවර මගුල් මඩුවේදී ඉංග්‍රීසීන් සහ උඩරට ප්‍රධානීන් අතර අත්සන් කළ ගිවිසුම උඩරට ගිවිසුම නමින් ප්‍රසිද්ධියට පත් වුණා. එලෙස අත්සන් කරපු ගිවිසුම උඩරට රදළ ප්‍රධානීන්ගේ සහ සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් සුරකින බවට එදා ඉංග්‍රීසීන් පොරොන්දු වුණා. නමුත් ටික කාලයක් යනකොට ඉංග්‍රීසීන් ඒ පොරොන්දු කඩන බව දුටු සිංහලයෝ ඉංග්‍රීසීන් කෙරෙහිව කැරැල්ලක් ආරම්භ කළා. එදා ඌව පළාතේ වෙල්ලස්ස ප්‍රදේශයේදී ඇති වුණු ඒ කැරැල්ල ප්‍රසිද්ධ වුණේ වෙල්ලස්ස කැරැල්ල කියලා. 1818 දී වෙල්ලස්ස කැරැල්ල හටගනිපු ආකාරයයි අද අපි මේ වීඩියෝව තුළින් ඔබ වෙතට ගෙන එන්නේ. මුලින්ම මතක් කරන්නම්, තවමත් ඔබ අපගේ YouTube channel subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මෙවැනිම වීඩියෝස් ඉක්මනින්ම ඔබ වෙතට ගෙනවා ගැනීමට bell icon එක click කරන්න. මේ වීඩියෝව හොඳයි කියලා හිතනවා නම් like කරලා යාළුවන්ටත් බලන්න share කරන්න. උඩරට ගිවිසුම. එදා ඒ ගිවිසුමට වගන්ති ඇතුළත් කෙරුණේ දෙපාර්ශවයේම එකඟතාවයකට එළඹීමෙන් පසුයි. උඩරට රදළ ප්‍රධානීන් සහ ඉංග්‍රීසීන් විසින් අත්සන් කළ උඩරට ගිවිසුමේ ප්‍රධාන වශයෙන් මෙම වගන්ති ඇතුළත්ව තිබුණා. මලබාර් රජකුණ ශ්‍රී වික්‍රම රාජසිංහද කන්ද උඩරට රාජධානියේ කිරුළ සම්බන්ධයෙන් පැවති හිමිකම් අහෝසි කළ යුතුයි. රජතුමාගේ සියලුම පිරිමි ඥාතීන් රටින් පිටුවහල් කිරීම සහ යලි මෙරටට පැමිණීම තහනම් කළ යුතුයි. රජතුමාගේ රාජ්‍ය කාලය සහ කන්ද උඩරට පාරම්පරික හිමිකමද සිංහලයේ ආණ්ඩුවක් පිහිටීමට ද්‍රවිඩ ජාතිකයින්ට පැවති සියලුම අයිතිවාසිකම්ද අහෝසි කළ යුතුයි. බුදුදහම, සංඝයා වහන්සේ, විහාරස්ථාන සහ දේවාල ආරක්ෂා කිරීමට සහ නිසිලස නඩත්තු කිරීමට පොරොන්දු විය යුතුයි. සිංහලයේ පරමාධිපත්‍ය බලය බ්‍රිතාන්‍ය කිරීටය යටතට ගත් බව ප්‍රකාශ කිරීම සහ සිංහල නීති රීති දිගටම පවත්වාගෙන යාම සඳහා උඩරට අධිකාරම්වරුන්ට, දිසාවේවරුන්ට, මොහොට්ටාලවරුන්ට, විධානීලාට සහ කෝරළේවරුන්ට බලය පිරිනැමිය යුතුයි. එතෙක් ලබා දුන් ශාරීරික වදහිංසාවන් සහ අවයව කැපීමේ දඬුවම් අහෝසි කළ යුතුයි. මරණ දඬුවම නියම කිරීම සඳහා අවශ්‍ය බලතල ආණ්ඩුකාරවරයා වෙත ලබා දීම සහ මරණ දඬුවම ක්‍රියාවට නැන්වීම රාජ්‍ය නිලධාරීන් ඉදිරිපිටදී සිදු කළ යුතුයි. කන්ද උඩරට නොවන අනෙකුත් ප්‍රදේශයන්හි බ්‍රිතාන්‍ය නීතිය ක්‍රියාත්මක විය යුතුයි. කන්ද උඩරට රාජධානිය තුළ සිදුවන සෑම සිවිල් සහ අපරාධ ක්‍රියාවක් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේදී එය පවතින උඩරට නීතිකම යටතේ සිදු කළ යුතුයි. නමුත් අවශ්‍ය අවස්ථාවලදී පමණක් බ්‍රිතාන්‍ය නීතිය ඒ සඳහා යොදා ගැනීමට එකඟ විය යුතුයි. එවකට තුන් කෝරළේ, හතර කෝරළේ සහ සබරගමුව සම්බන්ධයෙන් නිකුත් කරන ලද දැන්වීම් පත්‍ර සියල්ලක්ම අහෝසි කළ යුතුයි. ජනතාවගෙන් අය කරන බදු සහ අනෙකුත් ආදායම් සියල්ලම බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් වෙන් කළ යුතුයි. වෙළඳාම් කටයුතු සහ අනෙකුත් වාණිජ ගනුදෙනු සඳහා පහසුකම් ලබා දීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාට බලය ලබා දිය යුතුයි. උඩරට ගිවිසුමේ වගන්ති පිළිබඳව ඉංග්‍රීසීන් අසතුටු වෙයි. උඩරට ගිවිසුම මගින් ඉංග්‍රීසි ආණ්ඩුව උඩරට ජනතාවට ලබා දුන් පොරොන්දු ගැන ලංකාව පාලනය කළ ඉංග්‍රීසි ජාතිකයින් අතර නොයෙක් මතභේද හටගත්තා. එසේම බ්‍රිතාන්‍යයේ තිබුණු විවිධ සංවිධානයන් උඩරට ගිවිසුමේ තිබුණු ඇතැම් වගන්ති ගැන විවේචන එල්ල කරන්න වුණා. එසේම එවකට ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ලෙසින් කටයුතු කළ රොබර්ට් බ්‍රවුන්රික් උත්සාහ කළේ ගිවිසුම පිළිබඳව නොතකා තමාට කැමති අයුරින් පාලනය ගෙන යාමයි. ආණ්ඩුකාරවරයා එසේ කටයුතු කිරීමට උත්සාහ කළත් ඔහු යටතේ සේවය කළ පරිපාලන නිලධාරියෙකු වුණු ජෝන් ජොයිලිගේ මතය වුණේ එලෙස ගිවිසුමට පටහැනිව පරිපාලන කටයුතු කිරීම නිසා උඩරට රදළ ප්‍රධානීන්
උරණ විය හැකි බවයි. නමුත් ඩොයිලිගේ මතය කනකට නොගත් ආණ්ඩුකාරවරයා උඩ රට ගිවිසුමේ තිබුණු ඇතැම් වගන්ති අමතක කරමින් සිය පාලන කටයුතු සිදු කරනු ලැබුවා. එසේම උඩ රට පාලන ක්‍රමය වෙනස් කිරීමට තීරණය කළ බවුන්රික් එම අවධිය වන විට උඩ රට පාලනය කිරීමට පත් කර සිටි කොමසාරිස් මණ්ඩලයට අනකර සිටියේ උඩ රට පාලනය වෙනස් කිරීමට අවශ්‍ය තොරතුරු සපයා දෙන ලෙසයි. එහිදී ආණ්ඩුකාරවරයා කරුණු පහක් ගැන වැඩි සැලකිල්ලක් දක්වන ලෙස පවසා සිටියා. ඉන් පළමුවෙන්න භාණ්ඩවලින් බදු ගෙවීම වෙනුවට මුදලින් එම බදු ගෙවීමට නියම කිරීම. දෙවැන්න ආදායම් එකතු කිරීමේ කටයුතු නියම ලෙස සිදු කිරීම. තුන්වැන්න ගම්මුලා දෑන්ගේ කටයුතු සීමා කර ඔවුන්ගේ සේවය වෙනුවෙන් මුදල් ගෙවීම. හතරවැන්න ප්‍රභූ පවුල්වල තරුණයින්ට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අවස්ථාව ලබා දීම. පස්වැන්න එම තරුණයින් පාලනය කටයුතු වලට සම්බන්ධ කර ගැනීම සහ අධිකරණ කටයුතු නැවත සැකසීම. ඌව වෙල්ලස්සෙන් ඉංග්‍රීසි පාලනයට එරෙහිව ඇති වූ විරෝධය. උඩ රට පාලනය කිරීමට පත් කර සිටි කොමසාරිස් මණ්ඩලය තොරතුරු එකතු කරමින් සිටින අතරතුර ඉංග්‍රීසි පාලනයට එරෙහිව ඌව වෙල්ලස්සෙන් යම් විරෝධතා මතුවෙන්නට පටන් ගත්තා. වෙල්ලස්සෙන් පටන්ගත් ඒ විරෝධ පසුව උඩරට ප්‍රදේශ කිහිපයකට පැතිර යන්නට වුණා. උඩරට සිංහල රාජධානිය පැවති සමයේ ඌව වෙල්ලස්ස රජුට ඉතාමත් පක්ෂපාතී ප්‍රදේශයක් වුණා. මේ පළාතේ ඒ වෙනකොට පදිංචි වෙලා හිටපු මුස්ලිම් ජනතාව උඩරට රාජධානියට අයත් ප්‍රදේශවලට අමතරව මුහුදුබඩ ප්‍රදේශවලද සිය වෙළඳාම් කටයුතු කරගෙන ගියා. ලුණු, රෙදිපිලි සහ කරවල ඔවුන් ප්‍රධාන වශයෙන් අලෙවි කළ වෙළඳ භාණ්ඩ අතරට අයත් වුණා. එලෙස වෙළඳ කටයුතු කළ මුස්ලිම් වෙළෙන්දන්ගෙන් එදා බදු එකතු කිරීමට සිංහල මුහන්දිරම්වරයෙකු පත් කර සිටියා. එහිදී ඔහු අය කරගත් බද්ද මඩියේ බද්ද යනුවෙන් හඳුන්වනු ලැබුවා. බදු අය කිරීමට මුස්ලිම් මුහන්දිරම්වරයෙකු පත් කරයි. මෙම කාල සමයේ මුස්ලිම් වෙළඳුන් ඉංග්‍රීසි ආණ්ඩුවේ හිත දිනාගෙන සිටි නිසා ඔවුන්ට වෙළඳාම තුළින් විශාල ලාභයක් උපයා ගැනීමට හැකිව තිබුණා. එලෙස ඉංග්‍රීසි ආණ්ඩුවේ හිත දිනාගෙන සිටි මුස්ලිම් ජාතිකයින් මඩිගේ බද්ද එකතු කිරීම සඳහා මුස්ලිම් මුහන්දිරම් කෙනෙකු පත් කරන ලෙස ඉල්ලා සිටියා. එහිදී මුස්ලිම් වෙළඳුන්ට ඇහුම් කන් දුන් ඉංග්‍රීසි ආණ්ඩුව එම රාජකාරිය සඳහා හජ්ජි මරික්කාර් නම් මුස්ලිම් මුහන්දිරම් කෙනෙකු පත් කරනු ලැබුවා. එලෙස පත් කළ හජ්ජි මුහන්දිරම් නම් මුස්ලිම් නිලධාරියා ඌවේ දිසාවේගේ අනපවා නොතකා ක්‍රියා කිරීම නිසා සිංහලයින් වඩාත් උරණව සිටියා. එහිදී එම පාලනය චෙරෙහිව සිංහලයින් මෙහෙවනු ලැබුවේ බූටාවේරාල නම් පුද්ගලයායි. රාජාධිරාජ සිංහ රජුගේ ඥාතියෙකු ඌව වෙල්ලස්සට පැමිණීම. ඌව වෙල්ලස්ස ප්‍රදේශ නොසන්සුන්ව පැවති අවධියක කලක් උඩරට රාජධානියේ රජකම් කළ රාජාදි රාජසිංහ නම් රජුගේ ඥාතියකුණු දොරේ සාමිනමැත්තා ඌව වෙල්ලස්සට පැමිණියා. ඉන්පසුව බූටෑවේ රාලට එකතු වුණ දොරේ සාමි ඉංග්‍රීසීන්ට එරෙහිව කටයුතු කිරීමට පටන් ගත්තා. දොරේ සාමි අනාගතයේදී උඩරට කිරුළ වෙනුවෙන් සටන් කිරීමට ඉඩකඩ තිබුණ නිසා ඔහු අල්ලා ගැනීම සඳහා හජ්ජි මුහන්දිරම්ගේ නායකත්වයේ යටතේ සේනාවක් යවනු ලැබුවා. එහිදී දොරේ සාමිගේ සහායකීන් පිරිසක් හජ්ජි මුහන්දිරම්ගේ සේනාවට හසු වුණත් දොරේ සාමිව අල්ලා ගැනීමට හැකි වුණේ නැහැ. එම නිසාම දොරේ සාමිව අල්ලා ගන්නා අරමුණෙන් ඉදිරියට ඇදුණු හජ්ජි මුහන්දිරම්ගේ සේනාවට බූටෑවේ රාළ ප්‍රමුඛ සිංහලයින් පිරිසක් පහර දී ඔවුන්ව අල්ලා ගනු ලැබුවා. එලෙස ඉංග්‍රීසි සේනාව පරාජය වූ පුවතසු ඉංග්‍රීසීන් බදුල්ලේ ඒජන්ත විල්සන් සහ ලුතිනන් සීමන් ප්‍රමුඛ හමුදාවක් යවනු ලැබුවේ බූටාවේ රාළ අල්ලා ගැනීම පිණිසයි. එදා සිංහල සේනාව ඉදිරියට පැමිණ
ඉංග්‍රීසි සේනාවත හොඳ හැටි පහර දුන් සිංහලයින් ඒ තලයක් විද විල්සන්ව මරා දමනු ලැබුවා. මෙම සිදුවීමත් සමගම ඉංග්‍රීසීන් වඩා තුරන වුණා. එම නිසාම ඔවුන් වෙල්ලස්සේ සිටි සිංහල ජනයා මර්ධනය කිරීමට කැප්පැටිපොළ දිසාව යටතේ සේනාවක් එවනු ලැබුවා. නමුත් එලෙස පැමිණි කැප්පැටිපොළ පසුව සිංහලයන් සමග එක්ුණු නිසා කැරැල්ල වේගයෙන් පැතිර ගියා. ඉතින් මේ වීඩියෝ පිළිබඳව ඔබගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මේ වගේම වීඩියෝවකින් නැවතත් හමුවෙමු.